චන්ඩි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සාති කළත් එකම විෂබීජනාශක සබන්. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසර සියලු ආගම්වල පූජතුමනි, හිතවතුනි, මිත්‍රවරුනි, කැඳවපු මහමැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමි. ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 9 දින පාර්ලිමේන්තුව විසුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාම යෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුවේ ජනවාරි 17 මුල්වට රැස්වීමටත් දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණේ. ඒ අනුව කටයුතු සිදු වුණා නම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා. 2017 නොවැම්බර් මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වනවට විරුද්ධව පෙත්සමකරුවන් පිරිසක් අභියාචන අධිකරණයට යෑම නිසා පළාත් පාලන ඡන්දයත් දින නියමයක් නැතුව කල්යෑමේ අවදානමක් වතු වුණා. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා නඩු නැති පළාත් පාලන ආයතනවලට ඌ ඡන්ද පවත්වන බව ප්‍රකාශ කෙරුවම පැවති ආණ්ඩුවට අකමැත්තෙන් වුණා. ඒකට එකඟ වෙන්න සිදු වුණා. උසාවියට ගිය පෙත්සම්කාරයෝ හිමින් සීරුවේ නඩු ඉල්ලාස් කරගත්තා. එතනදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් උසාවි ක්‍රියාදාමය අවභාවිතා කිරීම පැහැදිලිව පෙනෙන්නට තිබුණා. අද වෙනකොට පළාත් 9 පළාත් 6 පළාත් සභා නැහැ. පැවති ආණ්ඩුව අවුරුද්දකට වැඩි කාලයක් පළාත් සභා ඡන්දය මගහැරියා. අපි නැගෙනහිර පළාතෙන් කොටි සංවිධානය පන්නලා යුද්ධය ඉවර වෙන්නත් කලින් 2008 පළාත් සභා ඡන්දය පැවැත්වුවා. වන්නියේ බිම්බෝම ඉවත් කරලා 2013 උතුරු පළාත් සභා ඡන්දෙත් පැවැත්වුවා. අද රටේ කිසිම යුද්ධයක් නැතුවත් මේ පළාත් දෙකේම පළාත් සභා නැහැ. ගිය අවුරුද්දේ සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභා විසිරෙන්න දවස් කීපයක් තිබෙද්දී පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කඩිමුඩියේ ගෙන ආපු 2017 අංක 17 දරණ පනතේ කොට්ටාස සීමා නිර්ණය කිරීමට අදාළ කොන්දේසි සිතා මතාම ඉටු නොකර සිටීමෙන් තමයි පැවති ආණ්ඩුව දින නියමයක් නැතුව පළාත් සභා ඡන්දය කල්දමා ගත්තේ. මම මේ පැහැදිලි කිරීම කරන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ හවුල දේශපාලන වේදිකාවේදී වැරදි කරුණු හුවා දක්වමින් ජනතාව නොමග හරිමින් සිටින නිසා. අපේ රටේ පළමු පාර්ලිමේන්තුවේ ඉඳලම දේශපාලන අස්ථාවරයක් ඇති වුණාම මහමැතිවරණයක් ඇඳපු එක තමයි සිදු වුණේ. දැන් 1952 ගිය සේනනායකතුමා මිය ගිය වෙලාවේ UMP ආණ්ඩුව ඇතුළේ අගමැතිකම සම්බන්ධයෙන් ලොකු බෙදීමක් ඇති වුණා. පක්ෂයේ දෙවනිය සර්ජන් කුතලාවලිදා එකල ආණ්ඩුකාර සොල්බරි සාමිවරයා අගමැති වෙන්න ආරාධනා කළේ දඩ්ලි සේනානායක මහතාට. දඩ්ලි සේනානායක මහතා කළේ අගමැති හැටියට දිවුරුම් දීලා දවස් ගණනක් ඇතුළත මහමැතිවරණයක් ඇඳවලා ජනතාව වරමක් තුලින් ආණ්ඩුව තුල ඇති වෙලා තිබුණු බෙදීම පාලනය කරගත්ත 1959 SWRD බණ්ඩාරනායක මෙතුමා ඝාතනය වුණාන් පස්සේ W දහනායක මහතා අගමැති වුණා. ඌගේ ආණ්ඩුව තුල ගැටි මැතුණාම එතුමත් කළේ වහාම මහමැතිවරයක් ඇඳවන එකයි. අපේ 1948 ව්‍යවස්ථාවේ අග්‍රාණ්ඩුකාරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඇති බලතල ගැන සඳහන් වුණේ 15 වගන්ති. රාජසන කතාව හෝ අයවැයක් පරදුනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ සම්ප්‍රදායන් 1948 ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම සඳහන් නොවුණත් ඒ කාලේ අපේ ආණ්ඩුක්‍රමය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය අනුකරණය කළ නිසා ඒ සම්ප්‍රදායන් ක්‍රියාත්මක වුණා. 1972 අපේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට
ජනාධිපතිවරයාට ඇති බලතල ගැන කියවුණේ 21 වෙනි වගන්තිය. ඊට අමතරව රාජාසන කතාව පැරදුනාම අයවැයම් පැරදුනාම පාර්ලිමේන්තු ඉස්රෝ හැරීමේ සම්ප්‍රදායන් ගැන ඒ ව්‍යවස්ථාවේ 99 වෙනි වගන්තිය සඳහන් වුණා. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැනත් රාජාසන කතාව හෝ අයවැය පැරදුණු විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැනත් සඳහන් වුණේ 71 වගන්තිය. උසාවියේ ඉදිරියේ ඇති නීතිමය කරුණු ගැන මතයක් මම ඉදිරිපත් කරන්නේ නැහැ. මේවා දැන් මාධ්‍යයේ සමාජ ජාලවල හැම තැනම සාකච්ඡා වෙන දේවල්. මහමැතිවරණයක් පැවත්වනවට විරුද්ධව UMP ප්‍රමුඛ හවුල කියනවා 19 වෙනි සංශෝධනයෙන් 1978 ව්‍යවස්ථාවේ තිබුණු පරණ 71 වගන්තිය ඉවත් කරලා අලුතෙන් එකතු කරලා තියෙන 71 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක් යනකම් විසුරුවන්න බෑ කියලා. විසුරුවන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත වුණොත් විතරයි කියලා ඒගොල්ලෝ කියනවා. 1978 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ සියලුම ප්‍රතිපාදන සදාන් වුණේ 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු 71 වගන්තියේ. ඒ වගන්තිය අවශ්‍ය කරලා නම් තියෙන්නේ අද ආණ්ඩුවක් රාජාසන කතාව පෙරදුනත් අයවැයක් පෙරදුනත් විශ්වාසමංග යෝජනාවක් සම්මත වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නැහැ. ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ලෝකේ පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම සහිත හුඟක් රටවල ඉන්නේ නාම මාත්‍ර රාජ්‍ය නායකයෝ. ඒ වගේ රටවල පවා සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියලා. බ්‍රිතාන්‍යයේ AVDICE කියන නීති විශාරදයක් කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බෞද්ධරේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැඟෙනවා. රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා. 1975 ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාරවරයා තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විඩ්ලම ධූරයෙන් මෙරපලා මහමැතිවරණයක් හැඳෙවුවා. ඒ වගේම ඉන්දිය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය B.R. අම්බෙඩ්කා කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දිය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදුවිය යුතු බව. ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරු ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්ෂයේ විරෝධය නොතකා ජනාධිපති V.V. ගිරි ඉන්දිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච ආරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා. එහෙම වුණේ නාම මාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නේ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන්පත් කරන විධායක ජනාධිපතිවරේ. ඔහුට ජනතාවතියේ ඇති බලය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කළ නොහැකි බව 19 වෙනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයේ පෙර ව්‍යවස්ථාවේ තිබුණු 71 වගන්තිය ඉවත් කරයි කියලා කිව්වට ඇත්තටම සිදු වුණේ 71 යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙන තැනකට ගෙන යාමයි.
පරණ හැත්තෑවක වගන්තය සංශෝධනය කරන අතරම ධනවිනි සංශෝධනය වස්ථාවේ තිස්තුන්ගනි වගන්තියට. අලුතෙන් දෙක ඈ යන උප වගන්තය එකුතු කළා. මේ වගන්තයෙන් කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවර ඇති බලතල වලට අමතරව පාර්ලිමෙන්තුව කැඳවීමටත් වාර අවසාන කිරීමටත් විසුරුව හැරීමටත් ජනාධිපතිවරයාට බලය තියෙන බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වා දුන් 32 ඈ වගන්තිය ධනමිනි සංශෝධනය වෙනස් කරපු 71 වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඕන ධනමිනි සංශෝධනය ගැන 2015 ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ 71 වගන්තියට සිදු කර තිබුණු වෙනස්කම්ින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුණේ 71 වගන්තිය වෙනස් කළේ ජනාධිපතිවරයාට යටත් වී තිබුණු බලතල අඩු කිරීමට නම් 71 වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 71 වගන්තිය ජනාධිපතිට පාර්ලිමේන්තුවේ විසුවන්න තිබුණු බලය 32 ඈ වගන්තිය හැටියට නැවත ගෙනාවේ ජනාධිපතිවරයාට මේ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නේ. 19 සංශෝධනයෙන් ඔය විදිහටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකේ වචන මොනවත් වෙනස් නොකර 19 සංශෝධනයෙන් 33 ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවතත් ඇතුළත් කරලා තියෙනවා. එහෙම කළේ ඇයි කියලා ඒගොල්ලෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකේ ප්‍රතිඵල වන්නේ 19 සංශෝධනයට පෙරත් පසුත් ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිය යුතු වීමයි. පරණ 71 වගන්තිය යටතේ තිබුණු බලයක් 32 ඈ හැටියට නැවත ගෙන ඒමෙන් වෙන්නේ ඒකමයි. 19 සංශෝධනයෙන් පස්සේ අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නේ මේ 32 ඈ වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 සංශෝධනයෙන් වෙනස් කරපු 71 වගන්තිය පමණක් පිළිගත්තොත් සිද්ධ වෙන්නේ රාජාසනා කතාව පැරදුනත් අයවැය පැරදුනත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණත් මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. ඒ වගේ පාර්ලිමේන්තුවක් පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවා. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත් අවශ්‍යතාවයක් පැන නැගෙන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුළුවන් නම් ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ඡන්දේ පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්ත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද කියලා ඔබ හිතන්න. 19 සංශෝධනයෙන් 32 ඈවැනි වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත් ජනාධිපතිට ඒ වගේ බලයක් නැහැ කියන්න පුළුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට බාර දෙන්න නීති අදපු 2018 අංක 5 පරත සම්මත වුණේ ඡන්ද 56. නමුත් පාර්ලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුළුවන්ද? මට ළඟදී කෙනෙක් ගෙනල්ලා දුන්නා ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆෝ ඩෙමොක්‍රසි ඇන් ඉලෙක්ටෝරල් ඇසිස්ටර් කියලා රටවල් ගණනාවක් එකතු වෙලා හදපු අන්තර්රාජ්‍ය, ඒ කියන්නේ ඉන්ටර්ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්තාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විට්සර්ලන්තය වගේම ඉන්දියාව
ආ ජපානය වගේ රටවලු සාමාජිකත්වය දරනවා. ඒ වාර්තාවට අනුව ගස්ථාදායක විසුරුහරින්න නම් තුනෙන් දෙකේ බෞතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නේ ලෝක. ඒ කොසෝවයි හා ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලටත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස මංග යෝජනාවක් සම්මත වීම, රාජසනා කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යස්ථාදායකය විසුරුවන්න රාජනායකයට බලය තියෙනවා. නිලකාලී විරණකං බොනම හේතුකටත් ව්‍යස්ථාදායකය විසුරුවන්ඩ බැරිය කියලා සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍ය. නමුත් නෝර්වේවල තියෙන තත්ත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්න අපේ බස්නාහිර පළාතටත් වඩා අඩු ජනගානය. ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුව. නොවිජානු පාලිමින්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත් අලුත් ආණ්ඩුවක් පත්වෙන තුළු රජතුමා පරණ ආණ්ඩුවට යන්නේ දෙන්නේ නැහැ. ඒවගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළාම ඒ ගැන විවාද කළත් කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහෙ නැහැ. ඉතින් නෝවේවල වැඩි හරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමෙන්තුවේ බෞතරයක් නැති සුළුතර ආණ්ඩුව. දැන් තියෙන්නේ සුළුතර ආණ්ඩුව. නෝවේවල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිණාමය වෙච්ච හැටිත් මෙතනට අදාළයි. 1940ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට කලින් විසුරුවන්න බැරි තත්ත්වයක් ඇති කරලා තිබුණා. ඒ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම ස්ථාවර ආණ්ඩු පැතුණා. 1940ේ හිට්ලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ලා ප්‍රංශයේ 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරනකොට පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධ මාස 18 ඇතුළත විශ්වාස භංග යෝජනාව දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලැස්සුවා. නමුත් ස්ථාවර ආණ්ඩුව ඇති කරගන්න එකත් ප්‍රමාණවත් නොවුණු නිසා 1958දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුවට ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරි බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීලා තියෙනවා. අපි ඒ අත්දැකීම වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවහැර ඡන්දයක් පැවැත්වීමේ ඒ විසුරුවහරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍යනායකෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවහරින්නේ නැහැ. බරපතල තත්ත්වයක් යටදී විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්න. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහමැතිවරණ. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපති බලය ක්‍රියාවට නැගෙන්නේ සර්වජන ඡන්ද අයිතිය තුලිනුයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ඔබ මේ ගැන සිතා බලන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පීඨයි සුභ අනාගතයි.